අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම සොපුන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් දැලේ වර්ජනය මැද උප තැපැල් කාර්යාල 2500ක් වැඩ. සෞඛ්‍යයට තවත් සහන. ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 26ක් වන පෑලියකොඩ ප්‍රදේශයේ පදිංචි ගිහන් සඳුරුවන් නැවැත්තා බව පොලිසිය පවසනවා. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් පහක් සහ ජීව අත්බෝම්බයක්ද සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවමාරුවකදී මියගිය ඩී මංජු නැමැති සංගීතානාත්මක අපරාධකරුවාගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම මෙහෙයුවේ මෙම පුද්ගලයා බවට තොරතුරු හෙළිව තිබෙනවා. බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ජානසාර ස්වාමින් වහන්සේගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා කළ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. මේ අතර උන්වහන්සේ නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචරිය සලකා බැලීම ලබන 22 වනදාට කල් තැබුණා. පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අපමත මුදාහරින් ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ඉදිරිපත් කළ අභිහාචනය හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොපැමිණීම හේතුවෙන් අප අයදුම්පත් සලකා බැලීම කල් තබන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මෙතර ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අද දිනේ ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණයේ අභිමතය. ඒකට රජයකට මැදිහත් වෙන්න බෑ. ඉතින් උන්වහන්සේලාට මහ අධිකරණ විධිවිධාන යටතේ සාමාන්‍ය විදිහට චම්පරය අඳින්න වෙනවා. ඒක තමයි රටේ නීතිය. නීතිය හැමෝටම එකයි. මහර බන්ධනාගාරයේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. බෝගම්බර ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක් ඉන්නවා. බදුල්ලේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. වැලිකඩ බන්ධනාගාරයේ ඥානසාර ස්වාමීන් වහන්සේ සමග තවත් ස්වාමීන් වහන්සේලා 7 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා සිරගත කරලා චම්පර අඳිනකොට කවුරුත් කතා කරේ නැහැ. අපි හිතන්නේ ස්වාමීන් වහන්සේ වෙනම අධිකරණයක් මගින් මේ තීන්දුව දිය යුතුයි කියන එක. මොකද ඒක අපි සාකච්ඡා කරලා නීති මාර්ගයෙන් සෑදිය යුතුයි. අපිට මේක පැය 24න් කරන්න බෑ. රටේ සියලු දෙනාටම නීතිය එකයි. නීතිය බල බලන්න පක්ෂ ભેදයක් නැහැ, පාට ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, මොන ભેදයක්වත් නැහැ. නීතිය රටේ හැම එක්කෙනාටම මේකයි. මං වැරද්දක් කරොත් මටත් එච්චරයි. මං අධිකරණ නැමැති කියලා මට නීතිය නිදහස් වෙන්න බෑ. දැන් අපි තාම කණගාටුනවා බෞද්ධ විදිහට මේ තීරණය සම්බන්ධව. හැබැයි නීතියේ දෙවගෙන ඇස්වසාගෙන ඉන්නේ. ඉස්සරහා ඉන්නේ දේශපාලඥයින්ද ස්වාමීන් වහන්සේ කෙනෙක්ද පූජකෙක්ද කියනක පේන්නේ නැහැ. ඒ තීන්දුව පුද්ගලයා මත දෙන්නේ මේ දෙන්නේ ඒ අදාළ කරුණු කාරණා මත සොයලා බලලා දෙන්න. මේ නීතියේ දෙවගණගේ කණෙන් රිංගලා තීන්දුව වෙනස් කරන කාලයක් තිබුණා. අද නීතියට සර්ව සාධාරණත්වයේ දීලා තිනවා. ඥානසාර හාමුදුරුවෝද දුමින්ද දිසානායකද එහෙම නැත්නම් ඔබතුමාද කියන එක නෙමෙයි. රටේ නීතිය තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි කාටවත් මං හිතන්නේ චැලෙන්ජ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. රිමාන්ඩ් වෙලා හෝ හිරගෙදරට පත් වෙච්ච එකම ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේත් නෙමෙයි. හැබැයි මීට කලින් ඒ පිළිබඳව මාධ්‍යෙන් කතා වුණේ නැහැ. බන්ධනාගාර ආඥා පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බන්ධනාගාරයට සිරකරුවෙක් ඇතුල් කරාම කොයි විදිහෙද සැලකිය යුත්තේ ඒගොල්ලන්ට හිමි වරප්‍රසාද මොනවාද කියලා. ඉතින් ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයට ඇතුළු වෙච්ච පළවෙනි වතාව මේක නෙමෙයි. බන්ධනාගාරයේ මේවන විටත් ස්වාමින් වහන්සේලා 15 දෙනෙක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම අන්‍යාගමික පූජකවරුනුත් මේ අතර සිටිනවා. සමාජය අවබෝධයක් ලබා ගත යුතුයි මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොයි ආකාරයටද කටයුතු කරන්න කියලා. අපේ කලවර්ත ඥානසාර ස්වාමීන් වහන්සේගේ අද සිරගතව සිටින සම්බන්ධව මා ජනතුමා සමග කතා කරලා ආවා. අනුනායක ස්වාමීන් වහන්සේ මේ පාර්ශ්වයේ ලිපියක් ජනතුමාට තියවල තියෙනවා, අධිකරණ මෙතුමාට තියවල තියෙනවා, මටත් තියවල තියෙනවා. නමුත් ජනතුමාට කෙලින්ම අධිකරණ අපි ඇඟිලි ගන්න කියන එක තුළක ජනතුමාට ඉන්න වෙලා තියෙනවා. මං ඉතින් දැනටවත් පියවර අරන් තියෙනවා ජනතුමා. මං හිතන්නේ ඒ නීතිච මාත්‍රව හරියට කරුණ ඉදිරිපත් කිරීමත් තුළ සාධාරණයක් සිකුරා දෙකහමාට ලැබේවි කියන මට විශ්වාසයක් තියෙනවා. දරුවන් යනු ඕනෑම රටක අනාගත අපේක්ෂාව වනවා. එම දරුවන් රැකබලා ගැනීම වැඩිහිටි සමාජයේ උරමත රැඳුණු වගකීමක්.
දරුවන් සුරකිමු ජාතික වැඩසටහන දියත් කරමින් ඊයේ කිලිනොච්චේදී ජනාධිපතිතුමා විවෘත ආරාධනාවක් කරමින් ඉල්ලා සිටියේ දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් සියලු දෙනාට ආරාධනය කරන බවයි. ජාතියේ ජීවනාලිය වන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් රජයේ ගත වූ කාලය තුළ පියවර රැසක් ගනු ලැබුවා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන එහි පළමු පියවරක්. මෙම වැඩසටහනත් සමග දරුවන්ගේ ආරක්ෂාව සැලසීම සම්බන්ධව වැඩිහිටියන්ට පැවරෙන සමාජ වගකීම පිළිබඳ අප අදහස් විමසීමක් සිදු කළා. ඒ සුන්දර ළමා දිවිය අනිවාර්යයෙන්ම ගෙයක් ඇතුලෙන් ඇරඹෙන්නට ඕනේ. දරුවා ඩැහැගන්න ඥාතිවරයෙක්, අසල්වැසියෙක්, අපචාරී මිනිසෙක් බලාගෙන ඉන්නවා නම් ඒ සියලු දෙනාට එරෙහිව වන විදිහ අවබෝධයක් දරුවා තුළ ගොඩනගන්නට ඕනේ. දරුවාට මේක අධ්‍යාපනයෙන් දෙන්න පුළුවන්. දරුවන් සුරකීමේ වැඩසටහන ජාතික වැඩපිළිවෙලක් විදිහට දියත් කිරීම සම්බන්ධයෙන් අපි අධිගරු ජනාධිපතිතුමාට දෙහිම ස්තුතිවන්ත වෙනවා. මහා සංඝ රත්නයේ හැටියට මෙයට ඕනෑම සහයෝගයක් දීමට අපේ බලවත් කැමැත්ත ප්‍රකාශ කර සිටින්නට කැමැති. අවුරුදු 5-9 අතර ඉතාම ශීඝ්‍රයෙන් මනස නිර්මාණය වෙනවා. මෙන්න මේ කාලේ අපි දරුවන්ට යහපත් පරිසරයක් නිර්මාණය කරන්න මයිතන් රාජ්‍ය ආයතන හා අනිකුත් සියලුම දෙනා වගකීමෙන් ඉදිරිපත් නොවුනොත් මේ රටේ අනාගතය සුබ සිහින දකින්නට බැරි වේ. දරුවන් රැක බලා ගැනීම ආයතනයක හෝ එක්කෙනෙකුගේ කාර්යයක් විදිහට නෙවෙයි, මේක සමස්ත ජාතියම බාරගත යුතු දෙවන්ත වගකීමක් විදිහට තමයි මයිතන් අපේ අධිකරු ජනාධිපතිතුමාගේ කතාවේදී නිර්මාණය වුනේ. අපේ ළමයි අපිට හොඳ රැකවරණය ඇති කරගන්න ඕනේ. ඉතින් මේක වගකීමක් එහෙම හැමෝටම ජාතික වශයෙන් තියෙනවා නම් හැමෝම දන්නවා අපි හැමෝම අවදි වෙනවා අපේ ළමයින්ව හොඳින් බලා ගන්න ඕනයි කියලා. රජයකින් හෝ එක් සමිති සමාගම් වලින් විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි තනි තනිව මේකට දායකත්වය දිය යුතුයි. ගෙදරින් පටන් ගන්න ඕනේ මේක. ඒක තමයි ජාතික තලයට යන්නේ. එතකොට තමයි ලෝකය හැදෙන්නේ දරුවන් වෙනුවෙන්. ළමයින්ට ආරක්ෂාව සැපීමේදී ළමයාගේ පවුල, ඊළඟට පාසල, ඊළඟට සමාජය, මේක සාමූහික වගකීමක්. ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි එකිනෙකාට විශාල වගකීමක් තියෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දුන්නා. දිවුරුම් දීම සිදුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. තැපැල් දෙපාර්තමේන්තුවට නව සේවා ව්‍යවස්ථාවක් හඳුනා දීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය MHA හලිම් මහතා පවසනවා. කොළඹ දී පැවති මාධ්‍යමකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. විශේෂයෙන්ම 6-6 කියන චක්‍රලේඛයේ තියෙන ගැටලුකාරී තත්ත්වය නිසා තමයි තත්ත්වය උගත වුණේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධ අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාට පසුව කැබිනට් මණ්ඩලයේ එක සරත්තුමාගේ ප්‍රාන්තයෙන් රැස් වෙන අනුකමිටුවට යොමු කළා. ඊයේ වෙනකොට අපිට එහෙන් දෙන්නීමක් කරා. මේ සම්බන්ධව වූත්‍ය සමිතිය එක්ක සාකච්ඡා කරලා අලුත් සේවා ව්‍යවස්ථාවක් කරලා ලබා දෙන්න කියලා. එනවා අපි ඊයේ සාකච්ඡා පැවැත්ව අපි අග්‍රමාත්‍යමාගේ කාර්යාලයේ. ඒ සාකච්ඡාවේදී අපි අග්‍රමාත්‍යමාගේ ලේකම්තුමත් වගේම වැටුප සභාවතුමත් ඇතුළුව අපේ වෘත්ති සමිති සමාජිකයන් හැමෝම වගේම ඒ සාකච්ඡාවට සහභාගි වුණා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ අලුත් සේවා ව්‍යවස්ථාවක් ලබා දෙන්න. ඒත් එක්කම වැඩි කොමසම ඊයේ සඳහන් කරා අලුත් සේවා ව්‍යවස්ථාවක් අනුව කටයුතු කරන්න ඉදිරි බලාපොරොත්තු වෙන බව. ඒ අනුව අද වෙනකොට අපි දැක්කා බොහෝ අය බොහෝ කන්තෝරවලට සේවයට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ සුපුරුදු පරිදි මේ තැපැල් සේවය ඉදිරියට කරගන්න අපිට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ දිවයිනේ උප තැපැල් කාර්යාල 2500කට වැඩි සංඛ්‍යාවක් විවෘත කර ඇති බවයි. සේවයට වාර්තා කරන්නන්ගේ ආරක්ෂාව සඳහාද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. වර්ජනයේ අඛණ්ඩවක් සිදු කරන බවට උන් දැනුම් දෙන නිසා විශාල සේවන සපයන ආයතනයක් හැටියට අපේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාතු නිසා අප ඊයේ රාත්‍රියේම සේවකීන්ගේ නිවාඩු අවලංකර සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා. ඒ අනුව මේ වන විට අපේ උප තැපැල් කන්තෝර 3400
දහයක් තිබෙනවා මේ 3410 මේ වන්නිට තැපැල් කාර්යාල 2500කට අධික ප්‍රමාණයක් අද දින විවෘත කර තිබෙනවාට වාර්තා වෙනවා. ඒ වගේම සෑම තැපැල් කාර්යාලයක ඉදිරිපිටම අපි සේවයට වාර්තා කරන නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොලිස් සේවාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තැපැල් කාන්තෝරු 653න් තැපැල් කාන්තු 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට විවෘත කර තිබෙනවා. අප විශ්වාස කරනවා අද දවසේ ඉතිරි කාලය සහ හෙට දවස වන විට වැඩ කටයුතු යථාර්ථයට පත් වෙයි කියලා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමක් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. කිසියෙත්ම තැපැල් දෙපාර්තමේන්තුව එවැනි ආයතන බවට පත් නොකරන බවටත් දැනුම් දීමක් කරා. සෞඛ්‍ය සේවාවට රජය තව තවත් සහන ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ රටේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් 2014ට වඩා මේ වෙනකොට තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වාර්ෂිකව අපි වෙන් කර. අපි 2020 වෙනකොට අත් වශයෙන්ම 105 දක්වා සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල වැඩි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මේ රටේ සාමාන්‍ය ජනතාවට කවදාවත් නොලැබුණු සහන සෞඛ්‍ය සේවාව මගින් ලැබෙනවා. පසුගිය කාලේ රජයේ රෝහල් වලට ගියාමත් ඒ අයට කියනවා ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකට ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එක කරගන්න එන්නයි කියලා අපි ඒකත් තහනම් කරා. ඒව තහනම් කළා අද බ්ලඩ් ටෙස්ට් එක කරන්නේ රජයේ වියදම. මෙන්න මේ විදිහට තමයි අත් වශයෙන්ම අද වගකිය යුතු රජයක් හැටියට සංවේදී රජයක් හැටියට තමුන්නාන්ස්ලා මේ රටේ ජනතාව අපට ලබා දෙන බදු අපි වියදම් කරන්නේ. සමීක්ෂණ වාර්තා අනුව අපරාධවල අඩුවක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. නියෝජ්‍ය අමාත්‍ය අජිත් මන්නපෙරුම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මිනුම්බරම් සම්බන්ධ දත්ත වාර්තාව 2008 වර්ෂයේ වාර්තා වූ ගණන 1378යි, 2009 951යි, 2010 741යි, 2015 477යි, 2016 502යි, 2017 452යි, 2023 420යි, මේ වසරේ 5 වෙනි මාස 31 දක්වා 214යි. මේ වාර්තාවන් පැහැදිලිවම පේනවා රටේ අපරාධ මිනීමැරුම් සාපේක්ෂව 2008 සිට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් 2015 පසුව මේ මිනීමැරුම් වැඩි වෙලා තියෙනවායි කියලා කියන කට්ටිය මේ වාර්තා දිහා හොඳට ඇස්සරලා බැලුවොත් හොඳයි. 2016 සංඛ්‍යාලයකන බැලුවොත් එහෙම උපරිම අධිකරණයේ නඩු විසඳිලා තියෙන 135යි, අභියාචන අධිකරණයේ ගියොත් 119යි, මහා අධිකරණයේ ගත්තොත් 136යි, සිවිල් අභියාචන අධිකරණයේ ගත්තොත් 134යි නඩු වහන්නේ. පහුගිය අවුරුදු වල ඉඳන් 2015 අවුරුදු වල එක් අහුණා 161882ක්. නමුත් 2016 මිනිස්සු පැවරපු නඩු ප්‍රමාණය 66905යි, විසඳුවේ කීයද 49268යි. මහේස්ත්‍රාත් අධිකරණයේ දිහා බැලුවොත් 161යි විසඳලා තියෙන්නේ. නඩු කල්යෑම මිසක් නඩු විසඳීම වෙන්නේ නැහැ. ළමා අපචාර වශයෙන් රැපු නැති ෆයිල් ගාන කීයක් තියනවද? 17762යි. පලා සභා මන්ත්‍රීවරු හින්දා ස්ත්‍රී දූෂණ මිනීමැරුම් වංචා මේවා තියෙනවා 37ක්. මේවා විනයයි මේ දේශපාලන බලවතුන්. ඒතර කොහොමද අපි මේ මෙවැනි අධිකරණ පද්ධතියක් තුල යහපාලනයක් රටේ ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන අය ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. මේ අතර හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගෙන්ද ලබන 22 වනදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා හා තවත් පුද්ගලයෙකු රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යයි කියන සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 2 වනදා හා 5 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඔස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔස්ට්‍රේලියා ජාතික බ්‍රයන් ෂැඩිග්ගේ බිරිඳ වන ජනට් එලිසබත්ගෙන් ඉදිරි දිනවල විත්ති පාර්ශවය හරස් ප්‍රශ්න විමසීමට නියමිතයි.
හිටපු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 11 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සාක්ෂි ලබා දීමට නොපැමිණි නඩුවේ පළමු සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා. පසුගිය රජය සමයේ සිවිල් ගුවන් සේවා මධ්‍යධුරයේ කටයුතු කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට පටහැනිව සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නම් තනතුරක් ඇතිකර ඊට ඔහුගේ පෞද්ගලික ලේකම් පත්කිරීම තුළින් ආණ්ඩුවට පාඩුවක් සිදු කළ බවටයි පියංකර ජයරත්න මහතාට හා ඔහුගේ ලේකම්වරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ. ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානී කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය ලබන 26 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය මීළඟ දින සිදු කිරීමට නියමිතයි. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දියා සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව හා හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමා හේවා යන අය ලබන මස 3 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට පුද්ගලින් 12 දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. රාජ්‍ය ආයතන රැසක් කාර්ය සාධනය සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ගරු විගණකාධිපතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ බැඳුම් කර සිද්ධිය වගේ ඕනතරම් වංචා පහුගිය යුගයේ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගල් අගුරු වංචාව, එතකොට හාල් ගෙනාපු කේස් එක, එහෙම එතුමා කියන්නේ. එතන ගාන බිලියන 15ක්. තව තියෙනවා හෙජින් ගිවිසුම හරහා නැත්නම් එන්ට්‍රස්ට් එක හරහා ප්‍රත්‍වත්ත සොයුරුවෙක් බිලියන 10ක වගේ වංචාවකට අහු වෙලා තියෙනවා. එතකොට ෂැන්ග්‍රීලා ගිවිසුම හරහා අපේ රට විකිණීම හරහා ගත් කොවිස් මුදල්, මේවා සේරම හැංගිලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. යහපාලනේ ආණ්ඩුව ආවට පස්සේ මේ හොරු එක දිගට අහුවෙන්නට ගත්තා. සියලු දෙනා හොරු ඇල්ලුවද කියලා සමච්චල් කරද්දී මම අභියෝග කරනවා, මේ තරම්වත් හොරු අල්ලපු ආණ්ඩුවක් ඉතිහාසයේ හිටියාද කියලා මම මේ හොරු ඇල්ලුවද කියලා සමච්චල් කරන පාර්ශවයෙන් අහන්න කැමතියි. 2015 ඒ තොරතුරු පද්ධතියත් එක්ක සංසන්දනය කරපුවාම 2016 එම ආයතනවල විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා කාර්ය සාධනය සහ ඒ ගිණුම් කටයුතු පැත්තෙන් කියන එක අපි ඉතාම සතුටින් ගිණුම් කාරක සභාව විදිහට මේ පාර්ලිමේන්තුවට සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ගිණුම් කාරක සභාව විසින් මේ ආයතන සම්බන්ධව ඉදිරිපත් කරන ලබන වාර්තාව නොපමාව මුදල් අමාත්‍යාංශයටත් අදාළ ආයතනවලටත් යැවිය යුතුව තිබෙනවා. නිර්දේශයන් තමයි යවන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයත් අදාළ අමාත්‍යාංශයත් අදාළ ආයතන ඒ නිර්දේශ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන මාස 2ක් ඇතුළත සති 8ක් ගත වීමට පෙර ඒ ආයතන පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. එම නිසා අපි මේ වැඩපිළිවෙල අපි තව තවත් ශක්තිමත් කරන්න අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා. රාජ්‍ය ණය සංගවා කටයුතු කළේ පසුගිය රජයේ බව අමාත්‍ය ඉරාන් වික්‍රමනාත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මහා බැංකුවේ හිටපු අධිපතිතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කළා, හරියට මුදල් අමාත්‍යාංශයේ රජයේ මේ ණය ප්‍රමාණය සංගවනවා වගේ අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. ඇත්තනම මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම මහා බැංකුවත් සඳහන් කරලා තියෙනවා 2017 අවසන් වෙනකොට ශ්‍රී ලංකා රජයේ ණය මුළු ප්‍රමාණය රුපියල් බිලියන 10,313යි. නමුත් විගණකාධිපති සඳහන් කරලා තියෙනවා රුපියල් බිලියන 10,702යි. විගණකාධිපති සඳහන් කරලා තියෙන්නේ ඒ රුපියල් බිලියන 389කින් විතර අඩුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙතන සිදුවෙලා තියෙන්නේ පසුගිය වකවානුවකදී හම්බන්තොට වරාය හදනකොට නොරොච්චොල්ලේ ගල්ලංගුරු බලාගාරය හදන්න යනකොට ඒ වගේම මත්තල ගුවන්තොටුපළ හදනකොට මහින්ද රාජපක්ෂ මේ රටේ මුදල් ඇමතිතුමා වෙලා ඉන්නකොට තමයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තේ මේ ණය රජේ ණයෙන් අයින් කරලා සමාගම් වලට දාන්න.
කිසිම මුදල් ආමාත්‍යංශයෙන් දැන් ඒ ණය සංගවන්න කාර්යයක යෙදුණේ නැහැ. එදා ඒ රජය ඒ ණය සංගවන්න තමයි ඒ ක්‍රියාවලිය කළේ. එතකොට ඒ ණය එදා සැඟෙව්වේ නැත්තම් රජය ගත්තේ ණය අපිට ප්‍රකාශිත ණයට වැඩිය විශාලයි කියලා මම එදා හිටපු මුදල් ඇමතිතුමාට විතරක් නෙමෙයි මහා බැංකුවේ අධිපතිතුමාට මතක් කරන්න ඕනේ. මොකද අද රෝගයක් තියෙනවා, අමතක වීමේ රෝගයක් තියෙනවා. එදා හිටපු අධිපතිතුමා නිවාඩ් කබ්‍රාල් අධිපතිතුමා මාධ්‍ය කැඳවල කියනවා හරියට අද මේක සැඟවුවා වගේ. ඒ නිසා තමයි මම මේ විස්තර සමග කැබිනට් එකේ නෝට් සමග මේක සභාවට ඉදිරිපත් කළේ. මේ වගේ හොර බොරු කරලා වංචා කරලා ඊට පස්සේ විශ්‍රාම ගිහිල්ලා තවත් වංචා කරන්න හදන අයව මේ අය ගැන රට දැනගත යුතුයි කියන එක මේ අවස්ථාවේදී කියව යුතුයි. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබඳ කනගාටුවන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඒගොල්ල දැන් ගිහිල්ලා අමාරු වැටලා අනිත් ඇත්ත ඒ අමාරු දා ගන්න උත්සාහයක් දරන බව තමයි අපිට පේන්න තියෙන්නේ. අපරාධේ මේ කාලය තුල ඉඳගෙන ලොකු වැඩක් කරන්න තිබුණා. දැන් ගම්පෙරළිය කියලා වැඩසටහනකින් සල්ලි හම්බ වෙනවා. තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කරන්න තිබුණ අවස්ථාව අහිමි කරගෙන ගිහිල්ලා දැන් එතන බාර ගන්නෙත් නැහැ, මෙතන බාර ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ට අපි උත්තර දෙන්න ඕනේ නැහැ. බැතිල් රාජපක්ෂ මහත්තයයි රෝහිත අබේගුණවර්ධන මහත්තයගේ කතා දෙක ඇහුවම හොඳටම පේනවනේනේ. කුණු කාණුවේ කියනවා මස් කටු සුප්පු කරන්න, කට්ටේ ඇතුලේ ගන්න සුප්පු කරන්න ආවා කියනවා. මොනතරම් විල්ල ජනති කතාද අපිට අහන්න වෙලා තියෙන්නේ. අපි කනගාටු වෙනවා. ඒ 16 දෙනා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නෙමෙයිනේ. ඒ 16 දෙනා තමන්ගේ පුද්ගලික මතය තමයි ඉදිරිපත් කරේ. හැබැයි ඉතින් ඒගොල්ලන්ට අද සිද්ධ වෙලා තියෙන දෙත් පේනවනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීකම අරගෙන අද කතා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරනවා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරනවා කියලා නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ආණ්ඩුව හිටි. අවුරුදු 3 මාර්ගකට කලින් එකක් කියනවා, අවුරුදු 3කින් තව කතාවක් කියනවා. පුද්ගලෙක් හොඳ නැති වුණා නම් ඒ පුද්ගලයා අවුරුදු 3කින් ආයේ හොඳ වෙන්න විදියක් නැහැනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ක්‍රමවේදය පිළිබඳව අපට ප්‍රශ්නයක් තිබුණා. හැබැයි අදත් මහින්ද රාජපක්ෂ මහත්තයාතුළු කණ්ඩායම කතා කරන්නේ එක්කෝ මහින්ද රාජපක්ෂ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ නැත්නම් බැසිල් රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද මහත්තයා හොඳ වෙලාද? හිතන විදිය වෙනස් වෙලාද? බලය ඉල්ලන්නේ තමන්ගේ පවුලටමනේ. රාජපක්ෂ කෙනෙක්ම මේ රටේ ජනාධිපති වී තුනන් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව ඒ රාජපක්ෂ යුගය කියන එක තමයි ඉවර කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉන්න එකම එක්කෙනයි ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ප්‍රවීණ සංගීතවේදී අභාප්‍රාප්ත අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සීදුව රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය සීදුව කොළඹ පාරේ අංක 562 දරන නිවසෙහි තැන්පත් කර තිබෙනවා. කලක් රෝගාතුරව සිටි අයිවෝ ඩෙනිස් මහතා ඊයේ අභාවප්‍රාප්ත වන විට 86 වන වයෙහි පසු වුණා. සුනිල් ශාන්තයන්ගේ ඇසුර ලබමින් සංගීත ශාස්ත්‍රයට පිවිසි අයිවෝ ඩෙනිස් නව නිර්මාණ රැසකටද දායකත්වයේ ලබා දී තිබෙනවා. පසු කාලයකදී සුනිල් ශාන්තයන්ගේ බොහෝ ගීත ගායනා කෙරුණේද ඒ මහතාගේ හඬින්. අයිවෝ ඩෙනිස්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ගණනාවක්ද රසිකයන් අතර ජනප්‍රිය වුණා. අයිවෝ ඩෙනිස් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ලාංකේය සංගීත ශාස්ත්‍රයේ දේශීය අනන්‍යතාව සලකුණු කළ තවත් සුවිශේෂී හඬ පෞරුෂයක් අහිමිවීම මහත් පාඩුවක් බවයි. ගායන දිවියේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම අයිවෝ ඩෙනිස් මහතාගේ ගායන නිපුණත්වය අසමසම වුණා. ඔහු ලාංකේය ගායන පරම්පරාවේ විශිෂ්ටයෙකු වන්නේ ඒ හේතුවෙන් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. අයිවෝ ඩෙනිස් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට රනිල් වික්‍රමසිංහ මහතා සිය සංවේගය පළ කරනවා. ජනතා මුදලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල පූර්ණ ප්‍රතිලාභ ලැබීම ජනතාවගේ අයිතිවාසිකමක්. එහෙත් එසේ ජනතා මුදලින් කරන සංවර්ධන කටයුතුවලට අකුල් හෙරන පිරිසක් පිළිබඳ බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරන අඹගස්තුව රේන්දපුල ප්‍රධාන මාර්ගයයි මේ. වංගු සහිත මෙම මාර්ගයේ රිය දහවනේ කරන රියදුරන්ගේ පහසුව වෙනුවෙන් මාර්ග සංඥාපෝරු සවිකෙරුණා. එම සංඥාපෝරු රියදුරන්ට බෙහෙවින් උපකාරී වුණා.
කිසියම් පිරිසක් සංඥාපූර්ව ගලපාගෙන යාම හේතුවෙන් ලක්ෂ ගණනින් වියදම් කළ ජනතා මුදල් අපතේ ගොස් තිබෙනවා. එමෙන්ම රිය අනතුරු ඉහළ යාමටද මෙම පහත් ක්‍රියාව හේතුවක් වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ ආපන ශාලාවල කුත්තු රොටි සෑදීම සඳහා මෙම සංඥාපූර්ව සහිත සවිමත් යකඩ තහඩු රැගෙන ගොස් ඇති බවයි. පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට දියනෑම සඳහා නිර්දේශ කර ඇති අබේවැව පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. පොසොන් සමයේ දහස් සංඛ්‍යාත පිරිසක් අනුරාධපුරයට පැමිණෙනවා. එම ජනතාවට දියනෑම සඳහා අබේවැව සූදානම් කිරීමේ අරමුණින් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. අනුරාධපුර පූජා නගරයේ එක්සත් ජංගම වෙළඳ සංගමය වාර්ෂිකව මෙම කටයුතු සිදු කරනවා. අනුරාධපුරයට පැමිණෙන සදහැවතුන් පොලිතින් රැගෙනීමෙන් වළකින ලෙස ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. වෘත්තීය වේදින් රට තුළ රඳවා ගැනීමට ඉදිරිපත් කළ යෝජනාවලියට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. රට තුළ අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වැදගත්කම දිගින් දිගටම අවධාරණය කළා. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමා වෙත පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. 15 වෙනිදා ජනාධිපතිතුමාට මේ ඉල්ලීම ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච අදහස් ඉතාම ධනාත්මකයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා වෘත්තීයවේදීන් රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි පරිසර සකස් කරන බදු පනතට අවශ්‍ය කරන සංශෝධන කඩිනමින් සම්මත කළා. වෘත්තීයවේදීන්ට වගේම රටට යහපත් වන වාතාවරණයක් බිහි කරන්න අවශ්‍ය කටයුතු කරයි. දැනටමත් ඒ සඳහා අවශ්‍ය යම් යම් පියවර අරන් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. කිරිවෙහිරේ වෙඩි තැබීමට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු දික්වැල්ලේදී අද අත්අඩංගුවට තිබෙනවා. තංගල්ල පොලිස් අපරාධ කොට්ටාසයයි සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔවුන් තිස්සමහරාම දිසා අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. දෙදහස් දහසේ වර්ෂයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ක්‍රියාත්මක daras.lk ආයතනය මෙවර ශ්‍රී ලංකාවේ දීපවත්වන මොබයිල් වේක් වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ දීපවැත්තුණා. හොඳම සන්නාමයන් සහිත ජංගම දුරකථන සහ උපාංග ඉතාම සහනදායි මිලකට වට්ටම් සහිතව ලබා ගත හැකි බව සංවිධායකයන් ප්‍රකාශ කළා. ලබන 30 වෙනිදා දක්වා වැඩසටහන ක්‍රියාත්මකයි. නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදකීමේ තරඟාවලිය 26 වන වරටත් මෙවර පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම කොළඹදී සිදු කෙරුණා. නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ පාසල් රග්බි පාපන්දු සංගමේ සභාපති රංජිත් චන්ද්‍රසේකර යන මහතුරුන් ඊට එක්ව සිටියා. පසුගිය 16 වෙනිදා ආරම්භ කළ තරඟාවලිය ලබන 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ සමගින් අයිටින් රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala